ඇයි සතර පාවිච්චි කරන්න බැරි වෙච්ච? මේ තියන්නේ හොනත් යතුරු පෙදිය තියෙන දුක්ඛිතම කතාවක්. ඉතින් අරන් එක දවසයි. එක දවසයි කියන්නේ එකම දවසයි. හදන්න බෑ එන්ජින් එක. මොකද සයිලන්සරේ ඔයිල් එකයි. කියන්නේ බෝර් එකක් දීලා තියෙන්නේ, බ්ලොක් එකක් දීලා තියෙන්නේ. ඉතින් යන පොටවල් ඔක්කොම ටික ගහලා තියෙන්නේ. ඒවා ගහලා උසයි පහතයි එන්ජින් මවුන්ට් කැඩිලා තියෙනවා. කැඩිලා ඒවා පාස්සලා. එතකොට තව ආසප්පාර හෙඩ් එක ඇද, හෙඩ් එකයි බ්ලොක් එකයි දෙකම ඇද තියෙනවා. ඉතින් සුබ උදෑසනක්. ඔයාලට කියන්නේ හොනත් යතුරුපෙදිය තියෙන දුක්ඛිතම කතාවක්. මේක අතරම ඉස්සෙල්ලා එක ඔයාලා ෂෙයා කරලා ලයික් එකක් දාන්න. පුළුවන් තරම් pages වල හැමතැනම ෂෙයා කරන්න. මොකද එතකොට මේ හොනත් ගැන ගොඩක් අයට දැනගන්න පුළුවන් බයිසිකලයක් ගන්නකොට මොකද්ද තත්ත්වය කියලා. ගිය සතියේ ගත්ත හොනත් බයික් දෙයක් කස්ටමර්ස්ලා දෙන්නෙක් ආවේ. ඉතින් එකින් එකට කියන්නම් මම කතාව. මේ යතුරුපෙදිය තියෙන්නේ කළු පාට හොනට් එක. ඉතින් අරන් එක දවසයි. එක දවසයි කියන්නේ එකම දවසයි. ඉතින් එන්ජින් එක වටේම ගෑස්කට් එක වටේම වතුර ලීක් වෙනවා. හැබැයි ඉතින් හදන්න බෑ එන්ජින් එක. මොකද මීට පෙර ගෑස්කට් 10 පාරකට ගහලා තියෙනවා. එන්ජින්ම පේස් කරලා තියෙනවා. එතකොට යන පොටවල් ඔක්කොම ටික ගහලා තියෙන්නේ. ඒවා ගහලා උසයි පහතයි. ඉතින් එන්ජින් මවුන්ට් කැඩිලා තියෙනවා. කැඩිලා ඒවා පාස්සලා. ආසප්පාර හෙඩ් එක ඇද, හෙඩ් එකයි බ්ලොක් එකයි දෙකම ඇද තියෙනවා. ඉතින් දැනන අපිට ගෑස්කට් ගහන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද ඒක අපි ගෑස්කට් ගහන්න ගියොත් ඒකට ගෑස්කට් 3ක් 4ක්වත් තියන්න වෙනවා. හදව 5ක් විතර තියන්න වෙනවා. මොකද ඒක හෙඩ් එක ලෙවල් කරගන්න ඕනේ ගොඩක්. හැම තැනීම ඕවල් ගිහිල්ලා තියෙනවා. ඉතින් වැඩිච්ච පාරත් හෙඩ් එක කැඩිලා තියෙනවා. බ්ලොක් එකක් කැඩලා තියෙනවා. ඉතින් අමාරුයි වැඩේ. එතකොට තව සයිලන්සරේ ඔයිල් එකයි. කියන්නේ බෝර් එකක් ගිහිල්ලා තියෙන්නේ, බ්ලොක් එකක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් පැය 24ක් පාවිච්චි කරන්න බැරි වෙච්ච මේ තියෙන්නේ මම ආර පෙන්නන්නම් දැන් ඒකේ එන්ජින් එක. ඒ වලත් තියෙන්නේ හදන්න බැරි තත්ත්වෙම තමයි මේ එන්ජින් සවුත් වෙලා තියෙන්නේ. මෙතන ඉඳන් මේ හැම ඇණයක්ම අලුතෙන් හදලා, අලුතෙන් කියන්නේ 3-4 තැනකින් හදලා තියෙනවා. ඉතින් මේ තියෙන මේ ඒරියා ඔක්කොම කොටයි. මේ දෙපැත්තම කොටයි. මෙතන වෙනස්. මේක මෙතන දෙකට කැඩිලා තියෙන්නේ මේ. එතන කියන්නේ කලිනුත් හදලා තියෙන ආයි දෙකට කැරිලා. මේක හදනවා කියන එක පොඩු වැඩක්. ඉතින් මේ බෝර් එකේ සම්පූර්ණම ඔයිල් තියෙන්නේ. කියන්නේ රින්ග්ස් ගන්න දෙයක්වත් නැහැ, පිස්තන් ගන්න දෙයක්වත් නැහැ. පිස්තන් ඇතුලේ හෙල් එනවා. ඉතින් තව බෑරින් වල සද්ද තියෙනවා. කියන්නේ කියන්නේ ඔක්කොම ටික හදන්න ඕනේ. බෑරින්, පිස්තන්, බෝර් හෙඩ්. ඉතින් ඒ හදලා තරන්නේ මේ බ්ලොක් එක අවුල්නේ. හොඳම දේ තමයි, හොඳම විකල්පය හරියට පදින්න නම් ඒකට එන්ජිමක් තියන්න ඕනේ. ඉතින් අපි ඒකට ඇත්තටම අලුතෙන් බ්ලොක් ඔක්කොම ගේනල්ලා තියෙන්නේ. ඉතින් දැන් ඒකට තියෙන එකත් අපි පෙන්වන්න. මෙතන අපි රීකන්ඩිෂන් බ්ලොක් එකක් ගෙනාවා. ඉතින් ගෙනල්ලා ඒ බ්ලොක් එක තමයි අපි ඒ බයික් එක හදන්නේ. එතකොට ගන්න කෙනෙක්ට කිසියන්න කිසිම දෙයක් නැහැ. එන පොටවල් ගහලා නැහැ. ගෑස් කට් අලුත් උස්සලා නැහැ. මේවක මොනකුත් හදලා නැහැ. බෑරින් හදලා නැහැ. බෑරි සෙට් එක නම් රීකන්ඩිෂන් තියන්නේ ක්‍රැන්ක් එක රොඩ් හතරයි. එතකොට මේ එන්ජිම පදින කෙනාට ආයි අති සුපිරියක් නේ. මොකද අපිට වොරන්ටියක් දෙන්න බෑනේ. අපිත් ඇටෙව්වොත් ඉතින් හරියටම එනවා ඔයාලා ඉස්සරහට බයික් එක. මේ බයිසිකල ඔයාලට ගන්න පුළුවන්. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. මොකද මේක අපි ගත්ත සල්ලි දීලා. මොකද අයිතිකරුට මේක හදලා පදින්න හිතක් නැහැ. ගත්ත දවසේම බයික් එකට කෙලවුණ හින්දා ආය බයික එපා වෙලා අපිට දීලා ගියා. අයියෝ ඔයාලා ලස්සනට හදලා කාට හරි දෙන්න කියලා. ඉතින් අපි ලස්සනට හදනවා. දෙන්නේ අතුරු. ඉතින් ඒ වගේම තමයි මේ අනිත් බයික් එක. මේ තියෙන මේකත් අරන් එනවා. අරන් ඇවිල්ලා එක දවසයි බහුවෙන්දු දින ස්ටාර්ට් කරන්න බෑ. අදාසේ අපිට ගෙනල්ලා තමයි ස්ටාර්ට් කරන්න දෙන්න කියලා. ඉතින් අපි කොහොම උත්සාහයක් ගත්තා. සාමාන්‍යයෙන් ස්ටාර්ට් වෙන්න උඩ කන්දකට දාලා ලොකු පල්ලමකට දාලා විතරයි ස්ටාර්ට් වෙන්නේ. ඉතින් මොකද තමයි මේ වල තත්ත්වය. ඉතින් ඒකත් එන්ජින් එක සම්පූර්ණ හදන්න ඕනේ. ඒකේ කම්ප්‍රෙෂන්ස් පොඩ්ඩක්වත් නැහැ. හෙඩ් ලෑඩ් වැලි. ඉතින් ගලවපුවම තමයි අපි දන්නා මේක යන කොටවල් කැඩිලා. තව මොන ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. තාම මේක එන්ජින් එක අපි පලු කරේ නැහැ. ඉතින් මේ බයිසිකල් දෙකම ඉතින් අවසානේ අපේ ආයතනයට බාර දීලා ගියා. මොකද එයාලට එක හදලා වැඩක් නැති. මොකද යන වියදමත් එක්ක එන්ජිමක් තියෙන තත්යකට ආවත් ලොකු වියදමක් හින්ද බයිසිකල් එපා කියලා දාලා ගියේ. ඉතින් ආසාවෙන් අවුරුද්දක් දෙකක් තුනක් හතරක් සල්ලි එකතු කරලා එකතු කරලා ගත්ත හොනට් එකක් තමයි. ඉතින් අන්තිමට ගෙවස් එක්කෙනෙකුට ගෙදර යන්නත් බෑ. මොකද එක මල්ලිකෙන්ට ගෙදර යන්න බෑ කිව්වා බයිසිකලිය හොඳියාගෙන. ඊට පස්සේ ආ බයික් එක වික්ක කියලා සල්ලි අරන් ගියේ. අනිත් කෙනාගේ ගෙදර කට්ටියත් එක්කත් ඇවිල්ලා ඔක්කොටම කියලා අඬලා මෙතන ගොඩාක් අමාරු වෙලා ගියේ. ඉතින් දුකයි. ලක්ෂ ගානක් එක දවසට පාඩුයි.
හොරට දරගෙන හොරට ගන්නකොට චුට්ටක් බලන්න හිතන්න දැන් නැත්තම් මොන හරි ගන්න තරගින් අපෙන් හරි අහන්න මෙහෙම දෙයක් තියෙනවායි මේක මොකක්ද කියලා ගියේ ගාම සල්ලි තිබ්බ පළියට උස්සන් එන්න එපා හොරට මොකද හදන්න ගියා වියදම වැඩි ගොඩාක් තියෙන ගරාජස් වල අටවපු බයිසිකල් ඉතින් ගොඩාක් විකිනනවා විකිනනවා කියන්නේ ගොඩාක් විකුණන තැන් වල තමයි ගොඩාක්ම තියෙන්නේ ඉතින් මොකද අපි කාටවත් විකුණන කෙනෙක්ට බයින්න බෑ මොකද එයාලා කරන්නේ ව්‍යාපාරය ඉතින් ව්‍යාපාරයක් කරන්න කෙනෙක්ට බයින්න බෑ අපි දරගන්න ඕනේ ඒක හරියට බල්ලා ගන්න ඉතින් මොකද අපි දැන් හොරට 100ක් ගත්තොත් මොනනම් 10ක් කිය හොඳද ඒතර 80ම අටවා විකිරීමේ පරමාර්ථය මත තියෙන බයි ඉතින් එහෙනම් ඔයාලා බයික් එකක් ගන්න හොඳට හොයලා ගන්න මොකද මේ බයික් වල හිස්ටරිස් අපි දන්නවා මේ කොහෙද තිබ්බේ කොහොමද තිබ්බේ කොහොමද හැදුවේ කවුද හැදුවේ කොහෙන්ද වික්කේ දන්නවා ඉතින් මම කාගේවත් නම් ගම් දාන්නේ නැහැ මම ඉතින් බයිසිකල් දෙක ගැන විතර විස්තර කිව්වා ඉතින් මේ බයිසිකල් දෙකම අපි හදනවා ඉතින් රැට්ටයක් හරියට පදින්න ලෙඩක් නැතුව වගකීමකින් එන්ජිමක් ගැන හිතන්නේවත් නැතුව කාබ් බෑග් ගැන හිතන්නේවත් නැතුව වයරතෝ පදින්න පුළුවන් අපි හදුවට පස්සේ ඒ කියන්නේ අපි මාස 6ක් අපි හදපු එන්ජිමට වග කියනවා ඉතින් එහෙන් ගාවට බය වෙන්න දෙයක් නැහැ මේ බයික් දෙකම අපි දෙනවා ඉතින් මේක චැසි 115 අරක චැසි 115 ඉතින් සාමාන්‍යයෙන් අරක ලක්ෂ 10ට අඩුවෙන් ගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් 10ත් 11 ඒ වගේ රේන්ජ් එකේ ගන්න පුළුවන් මේක අකුරු 3ක් 115 ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න මොකද අපි මේක පෙන්නලා තමයි ඔයාලට විකුණන්නේ මොකද නැත්තම් එන්ජින් හොදයි සුපිරි කියලා විකුණන්නේ නැහැ එන්ජින් හදලා සුපිරි කියලා විකුණනවා ඉතින් ඕක තමයි හොනට් කතාව හරිම අමාරුයි මොකද මේක මම දැක්ක මේකේ මේවල මේ ඊට කලිනුත් මේකේ මේ ප්‍රශ්නේ තිබ්බා මොකද ඊට කලින් අයිතිකරුවත් මෙහෙ ආවා ඉතින් එයාලා හැදුවෙත් නැහැ ඕක තමයි ඉතින් ඇත්ත කතාව අන්තිමට අන්තිම බිඳුවේ ඉන්න කෙනා තමයි අහු වෙන්නේ හොරට් එකට අන්තිමට ගන්න අමාරුවේ මයික් එකක් කරලා දන්නේ නැතුව දුක් විඳලා ගන්න කෙනා තමයි අන්තිමට අහු වෙන්නේ ඉතින් විකුණලා යයි සල්ලි තියෙන කොහොම ෂේප් වෙනව මේ වෙලේ ඒක තමයි ඉතින් පව් දුකයි කරන්න දෙයක් නැහැ හැබැයි දැන් පදින කයට සුපිරි බයික් තමයි හම්බෙන්නේ මොන දුක්ඛිත කතාවක් ඊළඟ එක ඊළඟ එපොසිට් එකක් එනවා තව දිනනවා බයික් ඒවත් අරලා දෙන්න